එහෙනම් සියලු දෙනාම අද පිළිගන්නවා කොමඳු කේස්ආර් YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ මුළු ලෝකයේම අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙන දෙයක් ගැන. ඒ තමයි මේ ඊශ්‍රායල් හා ගාසා තීරයේ අතර ඇති වෙලා තියෙන මේ යුද්ධය. ඉතින් මේ යුද්ධයට මේ වෙනකොට මුළු ලෝකෙම අවධානය යොමු වෙලා තිබෙනවා. සමාජ මාධ්‍ය ජාල ඊට අමතරව ප්‍රවෘත්ති නාලිකා මුද්‍රිත මාධ්‍ය ඊට අමතරව මේ ලෝකයේ තිබෙන රජයන් වල අවධානය මේ වෙනකොට මෙන්න මේ කියන යුද්ධයට තමයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් 21 වෙනි ශතවර්ෂයේ මේ වෙනකොට හටගෙන තියෙන දරුණුම යුද්ධය විදිහට තමයි විදේශ නාලිකා මෙන්න මේ කියන මේ ඊශ්‍රායල් සහ මේ ගාසා තීරය අතර මේ ඇති වෙලා තියෙන යුද්ධය මේ වෙනකොට හඳුන්වනු ලබන්නේ. ඉතින් මෙන්න මේ කියන ගාසා තීරය හා මේ ඊශ්‍රායලයේ ගැටුම අදක ඊයක ඇති වුණ ගැටලුවක් නෙවෙයි. ඉතින් මෙන්න මේ කියන යුද්ධයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේ වෙනකොට මේ වර්තමාන යුද්ධයට දශක ගණනාවක අතීතයක් තියෙනවා. නමුත් මීටත් පෙර වසර දහස් ගණනක යුද ගැටුම් මේ ප්‍රදේශය අතර මේ දෙපාර්ශවය අතර පවතිනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් මේ ඉතිහාසය කතාව ගැන නෙවෙයි කතා කරන්න යන්නේ. මේ ගාසා තීරය සහ මේ ඊශ්‍රායලය අතර ඇති වෙලා තියෙන මේ යුද්ධයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහසක් දෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් ප්‍රධාන ලෙස බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් සමාජ මාධ්‍ය ජාල හරහා ඊට අමතරව මේ විදේශ ප්‍රවෘත්ති නාලිකාවල ඊට අමතරව ඇමරිකාව වගේ රජයන් වල දිගින් දිගටම ප්‍රශ්නයකට ලක් වුණා මේ ඊශ්‍රායලයේ තියෙන මොසාඩ් සංවිධානය මේ ප්‍රහාරය පිළිබඳව දැනන් හිටියේ නැද්ද? ඉතින් මේ මොසාඩ් සංවිධානය කියන්නේ මේ මුළු ලෝකෙම තියෙන බුද්ධි සංවිධාන අතරින් ඉහළින්ම සිටින සංවිධානයක්. ඉතින් ඇමරිකාව ප්‍රශ්න කර සිටිනවා ඊශ්‍රායල් රජයෙන් මේ වගේ ලොකු ප්‍රහාරයක් ඊශ්‍රායලට එල්ලවෙන බව දැනන් හිටියේ නැද්ද කියන එක ගැන. ඉතින් මේ මොසාඩ් සංවිධානය ඇත්තරම නිදාගෙනද හිටියේ? ඊට අමතරව මේ ඊශ්‍රායලයේ සතුව තියෙනවා ලෝකයේ සුවිශේෂීම නවීන තාක්ෂණයන්ගෙන් සමන්විත වෙන ඇන්ටි මිසයිල් පද්ධතියක්. ඒ තමයි අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය. මෙන්න මේ අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතියට මේ ගාසා තීරයෙන් ආව රොකට් මිසයිල් නවත්වීමට හැකියාව ලැබුණේ නැද්ද? ඉතින් මේ පිළිබඳව සමාජ මාධ්‍ය නාලිකා හරහා දිගින් දිගටම කතාබහට ලක් වෙනවා. ඉතින් මේ අයන් ඩෝම් ඇන්ටි මිසයිල් ආරක්ෂණ පද්ධතිය වැඩ කරේ නැද්ද? ඉතින් මෙන්න මේ කියන ගැටළු වලට මම අද පිළිතුරු දෙන්න තමයි මේ වීඩියෝ එක නිර්මාණය කළේ. ඉතින් මේ ගැන වැඩි තොරතුරු ටිකක් කතා කරන්න අපි දැන් යම් වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ පසුගිය දවස්වල ප්‍රවෘත්ති වලින් අහන්න දකින්න ලැබෙන්නේ නැති ඒ කියන්නේ 2023 ඔක්තෝබර් 7 වෙනිදා මෙන්න මේ කියන දවසේ ඊශ්‍රායලයට දෙවන්ත රොකට් මිසයිල් ප්‍රහාරයක් ගාසා තීරයෙන් එල්ල වුණා. ඉතින් මේක මේ ගාසා තීරයේ ඉන්න හමාස් සංවිධානය විසින් තමයි එල්ල කරනු ලැබුවේ. ඉතින් මෙන්න මේ ප්‍රහාරය හමා සංවිධානය විසින් එල්ල කරපු මේ ප්‍රහාරය කලින් සැලසුම් කරලා හොඳටම මේ ප්‍රහාරය දියත් කිරීමට ඔවුන් සැලසුම් කරලා තිබෙනවා කියලා අපිට පේන්න තියෙනවා. මොකද කියනවා නම් හමා සංවිධානය මේ කියන ප්‍රහාරය යටතේ රොකට් 3000-4000 අතර ප්‍රමාණයක් මේ ඊශ්‍රායලය වෙතට යොමු කරනු ලැබුවා. ඉතින් මෙපමණ රොකට් ප්‍රමාණයක් ඉතිහාසයේ පළමු වතාවට තමයි ගාසා තීරයේ ඉඳන් මේ ඊශ්‍රායලයට එල්ල කරනු ලැබුවේ. ඉතින් මේන් විශාල දේපල වලට හානි සිදු වුණා. ඊට අමතරව මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් නැති වුණා. ඉතින් මේ රොකට් ප්‍රහාරයට සමගාමීව ගාසා තීරයේ ඉන්න හමාස් සංවිධානයේ ඉන්න මේ සටන්කාමීන් ඊශ්‍රායලයේ දේශ සීමාව තරණය කිරීමට පටන් ගත්තා. ඉතින් මොවුන් මේ සඳහා පැරාග්ලයිඩින් ක්‍රමය තමයි භාවිත කරන්න ලැබුවේ. ඊට අමතරව මේ හමාස් සංවිධානය විසින් පොළොව යටින් උමන් හාරලා තිබෙනවා කියලා කියනවා ඊශ්‍රායලයේ දේශ සීමාවට යටින්. ඉතින් මේ උමන් හරහද මේ ඊශ්‍රායලයට ඇතුළු වුණා කියලා විදේශ ප්‍රවෘත්ති නාලිකා සඳහන් කළ තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉතිහාසයේ කවදාවත් නොවිවිරු විදිහට ඉතාමත්ම සංවිධානාත්මක විදිහට මේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර එල්ල කරා. ඉතින් මේ විදිහට මේ දේශ සීමාව තරණය කරමින් ආපු හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයේ සිටින සිවිල් ජනතාවට වෙඩි තියන්න පටන් ගත්තා. ඊට අමතරව එලිමහනේ තිබ්බ සංගීත ප්‍රසංගයකට මේ හමාස් සංවිධානය පැමිණිලා 4-8ට වෙඩි තියන්න පටන් ගත්තා. ඉතින්
ඉතින් මේ ප්‍රසංගයට සහභාගී වෙලා හිටපු ඊශ්‍රායලයේ සිවිල් ජනතාව එහෙ මෙහෙ වේගෙන් දුවන්න පටන් ගත්තා. නමුත් හමාස් සංවිධානයේ ඉන්න මේ ත්‍රස්තවාදීන් මොවුන්ට වෙඩි තියලා 260ක විතර ප්‍රමාණයක් මේ ප්‍රසංගයට සහභාගී වෙලා හිටිය මරණෝට පත් කළා. ඊට අමතරව ගම්මානවලට ඇතුල් වෙලා ප්‍රාණ අපකරුවන් විදිහට මේ සිවිල් ජනතාවගේ ළමයි ඊට අමතරව ගැහැණු අය මේ හමාස් සංවිධානය නැවත වතාවක් ගාසා තීරයට රැගෙන යනු ලැබුවා. ඊට අමතරව ඊශ්‍රායලයේ තියෙන හමුදා කඳවුරවලටද මේ හමාස් සංවිධානය ස්නේම් පහර දුන්නා. ඉතින් මේක මේ මොසාඩ් සංවිධානය දැනන් හිටියාද කියන එක අපිට ඇත්තටම එන ගැටලුවක්. මොකද කියනවා නම් ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි සේවය කියන්නේ මේ ලෝකයේ ඉන්න සුපිරිම බුද්ධි සේවාවක්. ඉතින් මේ වගේ සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කරාද කියන එක වුන් දැනන් නොසිටින්න විදිහක් නැහැ. මොකද කියනවා නම් මේ ප්‍රහාරය සම්බන්ධව ඊජිප්තුවේ තියෙන බුද්ධි සේවාව පවා මේ ඊශ්‍රායල් දැනුම් දුන්නා කියලා විදේශ නාලිකා මේ වෙනකොට ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් මොසාඩ් සංවිධානය මේ ගැන අනතුරු අඟවන්නේ නැති නමුත් ඊශ්‍රායලයේ ඉන්න මේ බලධාරීන් මේ පිළිබඳව ගණන් නොගෙන සිටින්නේ නැති අර ලංකාවේ වුණා වගේ. ඉතින් මේ වෙනකොටත් මේ ඊශ්‍රායලයේ ඉන්න වැසියන් රජයෙන් ප්‍රශ්න කරමින් සිටිනවා මේ දේ දැනගෙන ඔකටිය නොසලකා හැරලා හිටියද කියලා කාරණය. ඉතින් මේ වෙනකොට මේ යුද ගැටුම් ඉතාමත්ම තීව්‍ර ලෙස සිදුවෙමින් පවතිනවා. ඉතින් මේ හමාස් සංවිධානය මේ විදිහට එල්ල කරපු මේ ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතනියාහු අන්තර්වාර රජයක් මේ වෙනකොට පිහිටවාගෙන තිබෙනවා. ඉතින් මේ අන්තර්වාර රජය හරහා මේ යුද්ධය කොහොමද ඉදිරියට ගෙන යෑම පිළිබඳව කරුණු සාකච්ඡා කර ගනිමින් මේ විදිහට මේ හමාස් ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරනු ලැබුවා. ඉතින් මේ ඊශ්‍රායලයට මොකක් හරි කරදරයක් වුණාම ඒ රටේ ඉන්න දෙපාර්ශවය, ඒ කියන්නේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවම එකට එකතු වෙලා මේ අන්තර්වාර රජයක් පිහිටවගෙන තමයි කටයුතු කරනු ලබන්නේ. නමුත් ලංකාවේ නම් ඒ වගේ දේවල් බරපතල වෙන්න හැකියාවක් නැහැ. ඔකට තේරෙනවනේ. නමුත් මේ ඊශ්‍රායලය තමන්ගේ රටට මේ වගේ කරදරයක් එනකොට පක්ෂපාට බෙදිලා මේ විදිහට ගහගන්නේ ඔක්කොලාම එකතු වෙලා තමයි මේ කරදරයට පිළිතුරු හොයන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඊශ්‍රායලය මේ ගාසා තීරයේ සිටින හමාස් සංවිධානය වෙත යුද ප්‍රකාශ කරනු ලැබුවා. ඉතින් මේ නිසාම ගාසා තීරයට ගුවන් ප්‍රහාර ගණනාවක් මේ වෙනකොට එල්ල කරමින් පවතිනවා. ඊට අමතරව මේ ගාසා තීරයට සැපයෙන විවිධ පහසුකම් මේ වෙනකොට කපා හැරලා තිබෙනවා. ඒ යටතේ ඉන්ධන, ජලය, විදුලිය, ආහාර මෙන්න මේ වගේ දේවල් ගාසා තීරයට සපයනක මේ වෙනකොට නවත්තලා තිබෙනවා. ඉතින් UN එක එහෙම නැත්නම් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ විදිහට මේ දේවල් නවත්තපු එක සම්බන්ධයෙන් ඔවුන්ගේ අප්‍රසාදය පළ කරලා තිබෙනවා. මොකද කියනවා නම් මේ ගාසා තීරයේ ඉන්න සිවිල් ජනතාවට මේ හරහා මානුෂීය අර්බුදයක් ගොඩනැගිලා තිබෙනවා. ඉතින් මොවුන්ට කන්න නැහැ, වතුර නැහැ, විදුලිය නැහැ, ඉන්ධන නැහැ. ඉතින් මේ දේවල් හින්දා මොවුන් ඉතාමත්ම අසීරු තත්ත්වයකට තමයි මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් මේ යුද්ධයත් එක්ක මේ වෙනකොට ඇවිලිලා ගිහිල්ලා තිබෙනවා. මීට අමතරව ඊශ්‍රායලයේ රජ මේ උතුරු ගාසා තීරයේ ඉන්න වැසියන්ට අණ කරලා තිබෙනවා උතුරු ගාසා තීරයේ රැඳී සිටින්නේ නැතුව දකුණු ගාසා තීරයට යන්න කියලා. මොකද කියනවා නම් මේ හමාස් සංවිධානය ප්‍රබල වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මේ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ඉඳලා. ඉතින් මේ උතුරු ප්‍රදේශයේ ඉඳලා මොවුන් මේ සිවිල් ජනතාවත් එක්ක හැංගිලා තමයි මේ විදිහට මේ යුද්ධ කරන්නේ. ඉතින් සිවිල් ජනතාව ඉන්න නිවාසවලම රැඳිලා තමයි මොවුන්ගේ කඳවුරු තිබෙන්නේ. ඉතින් මේ විදිහට මේ ඊශ්‍රායල රජය ඔවුන්ට යන්න කියන්නේ සුවරකටම ඉදිරියේදී මේ ගාසා තීරය කියන්නේ ගොඩබිමින් පවා ආක්‍රමණය කරන්න සූදානම්ක් තිබෙනවා කියන එක. ඉතින් මේ විදිහට මොවුන් මේ සිවිල් ජනතාවට අයින් වෙන්න කියලා මේ වෙනකොට ප්‍රකාශ කරලා තිබෙනවා. මේ විදිහට කියන්නේ පැය 24ක් දුන්නා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා මේ ගාසා තීරයේ මිලියන 2.3කට අධික ජනගහනයක් ඉන්නවා. ඉතින් මේ ගාසා තීරයේ සාමාන්‍ය වර්ග කිලෝමීටර් 365ක් තමයි තියෙන්නේ. ඉතින් ගාසා තීරය කියන්නේ පොඩි මේ ඊශ්‍රායල බිමටම පොඩ්ඩක් උතුරු පැත්තට වෙන්න මායිම් වෙලා පිහිටලා තිබෙන කිලෝමීටර් 45ක් විතර දිග, කිලෝමීටර් 6ත් 10ත් අතර පළලකින් යුත් භූමි ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ කියන කුඩා භූමි ප්‍රමාණය තුළ වැසියන් මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉතින් උතුරු ගාසා තීරයේ ඉන්න මේ සිවිල් වැසියන් දකුණු ගාසා තීරයට යන්න නම් මේ පැය 24කට වඩා කාලයක් යනවා. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා තිනවා මේක මේ විදිහට සිදු කරන්න එපා කියලා. නමුත් මොවුන්ගේ ඒ තීරණයම ඉන්නවා. ඉතින් මේ විදිහට පැය 24ක් දීලා නැවත වතාවක් මොවුන්
පැය 6ක කාලයක් ලබා දුන්නා මානුෂීය කොරිඩෝ එකක් හදලා දීලා. ඉතින් මේ පැය 6 තුල කිසිදු ප්‍රහාරයක් මේ වෙනකොට එල්ල කරන්නේ නැහැ කියලා ඊශ්‍රායලයේ කියලා තියෙනවා. ඉතින් මේ මානුෂීය කොරිඩෝ එක හරහා මේ උතුරු ගාසා තීරයේ ඉන්න සිවිල් වැසියන්ව දකුණු ගාසා තීරයට යන්න අවස්ථාව මේ වෙනකොට හදලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඊශ්‍රායලය ගුවනින් පවා පත්‍රිකා බිමට හෙළලා මේ ගාසා තීරයේ ඉන්න වැසියන් දැනුවත් කරලා තිබෙනවා. ඉතින් උතුරු ගාසා තීරයේ ඉන්න සිවිල් වැසියන්ට දකුණු ගාසා තීරයට යන්න කියලා. ඉතින් මේ විදියට දරුණු ගැටුම් මේ වෙනකොටත් මේ ඊශ්‍රායලය සහ ගාසා තීරයේ ඉන්න හමාස් සංවිධානය අතර ඇතුමෙමින් පවතිනවා. ගුවන් ප්‍රහාර මේ වෙනකොට සිදු කරගෙනමින් පවතිනවා. ඉතින් මේ වෙනකොට ඊශ්‍රායලයේ 1400ක විතර ප්‍රමාණයක් මරුණට පත් වෙලා තිබෙනවා. 2023 ඔක්තෝබර් 15 වෙනකොට ගාසා තීරයේ මිනිසුන් 3339ක විතර ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගිහිලා තිබෙනවා. ඉතින් මේ අතර මේ විශාල ප්‍රමාණයක් මිය ගිහිලා තියෙන්නේ ගාසා තීරයේ ඉන්න සිවිල් වැසියන්. ඉතින් ඔකටිය මේ සමාජ මාධ්‍ය ජාලවල එහාට මෙහාට සංසරණ වෙන ෆොටෝ වීඩියෝස් දැක්කම ඔකටිය හිතා ගන්න පුළුවන් මේ යුද්ධය කොතරම් දරුණුද කියලා. ඉතින් ගාසා තීරයේ ඉන්න පොඩි ළමයි මේ යුද්ධය නිසා ගොඩක් ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගිහිලා තිබෙනවා. සිවිල් ජනතාවත් විශාල සංඛ්‍යාවක් මිය ගිහිලා තියෙනවා. ඉතින් මේ සිවිල් ජනතාවට සාපේක්ෂව ත්‍රස්තවාදී මිය ගිය ප්‍රමාණය නම් ඉතාමත්ම අඩුයි. ඉතින් ඒ විදිහම තමයි ගාසා තීරයේ ඉන්න මේ හමාස් සංවිධානය ඊශ්‍රායලයෙන් පැහැරගෙන ගිය, මේ කියන්නේ ප්‍රාණ අපයට අරගෙන ගිය ඊශ්‍රායලයේ පොඩි දරුවන්. ඊට අමතරව ගැහැණු මේ කට්ටියත් මේ විදියට හිර කරගෙන තබාගෙන තියෙනවා. මේ විදියට මේ ගැටුම දිගටම යනවා. ඊශ්‍රායලයට සහාය පළ කිරීම සඳහා ඇමරිකාවේ ගැරල්ඩ් ආර් ෆෝඩ් කියන එයාක්‍රාෆ්ට් ගෙනියන අති නවීන යුද නැව මේ වෙනකොට නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ළඟා වෙලා තිබෙනවා. ඉතින් මේ යුද නැවත් එක්ක මේ යුද නැව තනියම නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. මේ යුද නැවත් එක්ක එන පරිවාර නැව් ඒ කිහිපයත් එක්කම තමයි මේ ඊශ්‍රායලයේ ඊශ්‍රායලයට මායිම් වෙලා තියෙන මේ මධ්‍යධරණී මුහුදට ළඟා වෙලා තියෙන්නේ. ඉතින් ඊශ්‍රායලයට මේ වෙනකොට කියලා තියෙනවා බ්‍රිතාන්‍ය ජර්මනිය උදව් කරනවා කියලා, උදාධාර සපයනවා කියලා. ඊට අමතරව මේ එල්ල කරපු හමාස් සංවිධානය විසින් එල්ල කරපු මේ තස්ත ප්‍රහාරය රටවල් 44ක ප්‍රමාණයක්. මේක තස්ත ප්‍රහාරයක් විදිහට මේ වෙනකොට නම් කරලා තිබෙනවා. ඉතින් මේ තස්ත ප්‍රහාරය එල්ල කිරීම සඳහා වෙන දවස්වල නම් මෙච්චර රොකට් ප්‍රමාණයක් භාවිතා වෙලා නැහැ. ඉතින් රොකට් ප්‍රමාණය ඔය සුළු නියම් 500ක් 600ක් විතර තමා ගහන්නේ. ඉතින් මේක මේ ඊශ්‍රායලයේ තියෙන අයන් ඩෝම් පද්ධතිය හරහා මේ ඇන්ටි මිසයිල් සිස්ටම් එක ක්‍රියාත්මක කරලා මේ දේවල් ඉහළ ආකාශයේදීම විනාශයට ලක් කරනවා. නමුත් මේ මොහොතේ එල්ල වුණු මේ ප්‍රහාරය, ඒ කියන්නේ මිසයිල 3000-4000 අතර ප්‍රමාණයක් එකවර ශ්‍රේණියකින් ඊශ්‍රායලයේ දෙසට එල්ල වුණා. ඉතින් මේ කියන මිසයිල් ප්‍රමාණය මේ අයන් ඩෝම් පද්ධතියට නවත්ීමේ හැකියාවක් නැහැ ප්‍රායෝගිකව. ඉතින් මිසයිල සාමාන්‍යයෙන් සුළු ප්‍රමාණයක් තමයි නැවතීමේ හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ මේ අයන් ඩෝම් පද්ධතිය වැඩ මේ එවපු මිසයිල් ප්‍රමාණය තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අයන් ඩෝම් පද්ධතිය හොඳටම ක්‍රියාත්මක වෙනවා, ඒකෙන් පුළුවන් ප්‍රමාණය නවතිනවා. ඉතිරි ප්‍රමාණය තමයි මේ ඊශ්‍රායල් භූමියට පතිත වෙලා මේ වගේ හානිය සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ ගාසා තීරයේ ඉන්න හමාස් සංවිධානයට මේ ප්‍රහාරය දියත් කිරීම සඳහා ඉරානය උදව් කරලා තිබෙනවා කියලා මේ වෙනකොට මේ මාධ්‍ය නාලිකා හරහා ප්‍රචාර වෙමින් පවතිනවා. ඒ කියන්නේ ඉරානය තමයි මේ ගැටුමට අවශ්‍ය කරන මේ ආයුධ ලබා දීලා තියෙන්නේ කියලා මේ වෙනකොට විදේශ නාලිකා ප්‍රවෘත්ති තුලින් පවසනවා. ඊට අමතරව මේ ගැටුමට මේ වෙනකොට ලෙබනනයේ ඉන්න හිස්බුල්ලා සටන්කාමින්ද සහභාගි වෙලා තිබෙනවා. ඉතින් ඔවුන්ටත් ඊශ්‍රායලය මේ වෙනකොට මේ ලෙබනන් දේශ සීමාවේ ඉන්න ඔවුන්ටත් මේ වෙනකොට පහර එල්ල කරමින් පවතිනවා. ඉතින් මේක මේ අරාබිකරයේ ඇති වෙලා තියෙන ඉතාමත්ම දරුණුම යුද්ධයක්. මොකද කියනවනම් මේ අරාබි ලීගයේ රටවල් වලට හමාස් සංවිධානය ආරාධනා කරනවා මේ ඊශ්‍රායලය, එහෙම නැත්නම් මේ යුද ජාතිකයන් මේ සටනෙන් පරාද කරන්න අපිත් එක්ක එක් වෙන්න කියලා. ඉතින් මේ විදිහට මේ අරාබි ලීගයේ ඉන්න රටවල් මේ ඊශ්‍රායලයත් එක්ක මේ සටනට එකබද්ධ වුණොත් මෙතන වෙන්නේ ඉතාමත්ම තවත් වැඩි විනාශයක් තමයි සිදු වෙන්නේ. ඉතින් ඊශ්‍රායලය කියන්නේ SMSA රටක් නෙවෙයි, යුද ශක්තිය අතින් ලෝකයේ අංක, ඒ කියන්නේ 10න් 10 දෙනා අතර ඉන්න රටක්. ඔයාලට මම පොඩි උදාහරණයක් කියන්නම්. අපේ තිබ්බ මානුෂීය මෙහෙයුමේදී අපිට මතකයි මේ කෆීර් ෆයිට් ජෙට් යානා. ඉතින් මේ කෆීර් එකක් වුවම අපි ඒ කාලේ පොඩි. ඉතින් අපිට මේ මාරම ගැම්මක් තමයි තියෙන්නේ මේ කෆීර් එකක් ගැන කිව්වහම. ඉතින් මේ කෆීර් යානා පවා හදලා තියෙන්නේ මේ ඊශ්‍රායලයේ. ඉතින් ඕකටම හිතා ගන්න පුළුවන් මේ ඊශ්‍රායලයේ තියෙන යුද ශක්තිය කොහොමද කියලා.
ඊශ්‍රායල් ගැන තව පොඩ්ඩක් කතා කරොත් මේ ඊශ්‍රායලයේ 18ට වැඩි හැමදෙනාම යුද පුහුණුව ලබා දෙනවා 18ට වැඩි හැමදෙනාටම ඉතින් මෙහි ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ 18 වැඩි නම් අනිවාර්යයෙන්ම හමුදා පුහුණුව ලැබීම අනිවාර්යයක් ඉතින් මේ යටතේ මේ ඊශ්‍රායලයට මුළු රටේ ජනතාවම සනිකෙන් හමුදාවක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මේ විදිහට මේ යුද පුහුණුව දීලා තියෙනම මේ අවට ප්‍රදේශ වලින් ඊශ්‍රායලට එන මේ තරජන නිසාම ඔවුන් සූදානමින් සිටින්න ඕන කියන අරමුණ ඇතුව ඉතින් මේ වෙනකොට මේ ඊශ්‍රායලයේ හමුදාවට මේ වෙනකොට මේ ඊශ්‍රායල් වැසියන් යමින් පවතිනවා මොකද තමන්ගේ රට බේරා ගැනීමේ අරමුණින් ඉතින් මේ යුද්ධය දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ යුද්ධය නිසා අහිංසක සිවිල් ජනතාව විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගිහිල්ලා තිබෙනවා. ඉතින් කුඩා දරුවන්ට පවා තමන්ගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා. මේ කුඩා දරුවන්ට පොඩි කාලෙම තමන්ගේ දෙමාපියන් තමන්ගේ ඥාතීන් අහිමි වෙලා ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේ යුද්ධය කියන්නේ කිසි විටක අපිට කියන්නේ හොඳ දෙයක් කියලා කියන්න බැරි දෙයක්. ඉතින් මේ යුද්ධය කවුරු දිනුවත් නැතත් මේ මුළු හැම දෙනාටම වෙන්නේ මේකෙන් පරාජය තමයි අයිති වෙන්නේ. මොකද මිනිස් ජීවිතයක් කියන්නේ ඉතාම වටිනා දෙයක්. ඉතින් මේ මිනිස් ජීවිත මේ ලෝකෙන් මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් නැති වෙමින් පවතිනවා. ඉතින් අපි මොන දේ කිව්වත් මේ ලෝකේ යුද්ධ හට ගන්නවා ඒක වළක්වන්න බෑ. ඉතින් මේ විදිහට තමයි මේ ලෝකේ ඉන්න ජනගහණය අඩු වෙන්නේ. ඕක තමයි ස්වභාවික ධර්මතාවය. ඉතින් වෛරස්යක් ඇවිල්ලා හරි මේ වගේ මේ වැඩි මිනිසුන් ප්‍රමාණයක් මේ ලෝකෙන් මේ විදිහට අයින් වෙලා යනවා. ඉතින් ওই විදිහට තමයි මේ ලෝකය අවසාන වශයෙන් අපිට හිතෙන්නේ පාලනය කරන්න කියලා. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ ඊශ්‍රායලය සහ ගාසා තීරයේ ගැටුම් පිළිබඳව වර්තමාන කියන්නේ වෙන සිදුවීම් ගැන මම ඉදිරියේදී අනිවාර්යයෙන්ම වීඩියෝ රැගෙන එනවා. ඉතින් මේ යුද උණුසුම කවදා මේක දුර වෙයිද? අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලා ගන්න අනිවාර්යයෙන්ම කමිදු කේසාර YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා set වෙලා ඉන්න. ඉතින් අපි මේ වගේ නැවත වතාවක් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.